පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු බැසිල් රෝහණ රාජපක්ෂ මහතා විසින් ධර්මෙන් සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා සිටීමේ ලිපිය පාර්ලිමේන්තුවේ මහලේකම්වරයා වෙත ලැබී ඇති බව පාර්ලිමේන්තුවට දන්වනු කැමැත්තෙමි. කාර්ක සභාවල වාර්තා පිළිගැන්වීම සීමා සහිත ශ්‍රී ලංකන් ගුවන් සමාගම පිළිබඳව අපි කෝප් කමිටුව විසින් කරන ලද විමර්ශන මත ඉඳ මේ ගරු සභාවට වාර්තා කරන්නේ මේ රාජ්‍ය ව්‍යාපාරය මේ වශයෙන් බරපතල බරක් බවට පත් වී තිබෙනවා. වර්තමාන තත්ත්වයේ සහ පසුගිය ක්‍රියාකාරීත්වය ගැන විමර්ශනය කරන්න විශේෂ කමිටු තුනක් පත් කරා. ඒ සාකච්ඡා තුනේදීම අපේ කමිටුවේ නිර්දේශය වන්නේ මේ ගරු සභාව මේ රාජ්‍ය ව්‍යාපාරයේ පිළිබඳව බරපතල ආකාරයෙන් කල්පනා කළ යුතු බවයි. දැන් අපි පාර්ලිමේන්තුවේ ඉන්න අවුරුදු 30ක් මේ කෝප් කමිටුවේ හෙළිදරව් වෙන කිසිව දෙයක් විවාදයක් කරලා අවසන් කරනවා මිස එතනින් එහාට යන්නේ නැහැ. ඉතින් මං හිතන්නේ මේක හොඳ පියවරක්. කෝප් වාර්තාව මුද්‍රණය කළ යුතුයි මං යෝජනා කරනවා. ඒ වගේම ඇති බලතල වැඩි කිරීමටත් එයි නැතිවන වාර්තාවල් ගැන කටයුතු කිරීමේදී නීතිපති වෙතද යැවීමට එකඟතාවය පළ කරයි. කෝප් කාරක සභාවේ සභාපති ධූරය විපක්ෂය ඉල්ලා සිටියා කියලා ඒකේ සත්‍යතාවයක් තියෙනවද නැද්ද කියන කාරණේ පිළිබඳව සභානායකතුමාගෙන් දැනගන්න කැමතියි. කථානායකතුමා මූලාසනය නොදරන කාරක සභා සියල්ලෙම සමාජිකයන් විසින් තමයි පත් කරගන්නේ තම සභාපතිවරයා. ඒ අනුව කවුරු සභාපති වුණත් කිසිම ආණ්ඩුවට හෝ විරුද්ධ පක්ෂයේ සභාපති කියලා නෙමෙයි ඔහු හිටින්නේ. ඇමතිවරු සීරුවෙන් ඉන්නේ කෝප් එකේ කෝපයක විපක්ෂයේ බන්දුරු ඉන්නවා විතරයි. එහෙම නැහැ. දැන් අපි කවුරුත් පිළිගන්නවා වර්තමාන කෝප් කමිටුවත් ඒ වගේම ගිණුම්කාරක සභාවත් හොඳින් මෙහෙවනවා කියලා. ඊට පෙරත් පූර්වාදර්ශ ඕන තරම් තියෙනවා. දියුගුණසේකර ඇමතිතුමාලා මේක හොඳින් මෙහෙව්වා. මම කිව්ව හැටියට දැන් අපි හිටපු කථානායක කඩු ජයසිරි මහත්තුමාට දීලා තියෙනවා මේ ඔක්කොම සකස් කරන්න. ඉතින් විපක්ෂෙත් ඔක්කොම සාකච්ඡා කළේ කිතුම්පත් ලැබුණේ පස්සේ අපි මේ සාකච්ඡා කරන්න පුළුවන්. ගිය යහපාලන ආණ්ඩුව තුල මේ ස්ථාවර නියෝග පොතට මේක ඇතුළත් කරේ රනිල් ක්‍රිෂ්ණ මහත්තුමා. එහි තුල තිබිච්ච විදිභාවය හරහා විශාල වැඩ කොටසක් කරා. ඉතින් දැන් මේ පොතේ තියෙන දේ අත්හිටුවුවම යම් කුතුහලයක් සැකයක් තියෙනවා. මේවා වසන් කිරීම වෙනුවෙන් තමයි මේ කටයුතු කරන්න කියලා. ඒ සම්බන්ධව මේ වෙනකොට ක්‍රියාත්මක වෙනවා ගරු කථානායකතුමා ඊළඟ සභාවාරයේදී මේ කටයුතු නිසි ලෙස මේ සභාවට දැනුම් දෙයි. ඇත්තටම කෝප් කමිටුවේ ස්ථාවර නියෝගවල ඒකේ සභාපතිගම ආණ්ඩු පක්ෂයටද විපක්ෂයටද කියලා නැහැ. නමුත් අපි එකඟ වෙනවා නම් සම්මතයක් විදියට ඒක විපක්ෂයට දෙනවයි කියලා ඒක වෙනම කාරණයක්. රටට වැරදි මතයක් යනවා විපක්ෂයට තියෙන එකක් අපි අරන් තියෙනවයි කියලා. ඔය කියන්නේ මූල්‍ය කාරක සභාව සම්බන්ධ කාරණයක් මිසක කෝප් කමිටුව ගැන නෙමෙයි. විපක්ෂ පොළොන්නරු දිස්ත්‍රික්කයේ පොදු පෙරමුණ මන්ත්‍රීවරයක් ලෙස පාර්ලිමේන්තුවට තේරුපත් වූ එතුමා සාහසිකයන් අතින් මාසයකට පෙර මැයි 9 වැනි දින නිට්ටඹුවේදී මේ අමානුෂික ත්‍රස්තවාදී කුරුයන් විසින් ඝාතනයට පත්වන තෙක්ම පොදු මහජනතාවට මහත් මෙහෙවරක් ඉටු කරනු ලැබුවා. එතුමා ඒ අභාවයට පත්වුණු ඒ දිනේ අපි දකින්නේ අපේ රටේ කළු පැල්ලමක් ඇති කරපු දිනයක් හැටියට. අපි දකින්නේ එය ආතික කළු දිනයක් හැටියට. ජනතාව තුළ තිබෙන කලකිරීම ප්‍රචණ්ඩත්වය කරා යොමු කරන දේශපාලන බලවේග රටේ මතු වෙලා තියෙනවා. අමරකීර්ති අතුගෝරහල මන්ත්‍රීතුමාගේ ඝාතනයේ සිද්ධ වෙන්නේ එම්බඳු මෙහෙවීමක් තිබුණු නිසයි කියලා මම විශ්වාස කරනවා. අපිට මතකයි මේ නීති ගෙනාවේ 89 කාලේ තමන්ගේ සතුරාව මරලා දේශද්‍රෝහී කියලා නම් කරලා මිනිය දන හිසට පහලින් පනත්තට ගෙනියන්න නියමක. ඒකයි තමයි අමරකීර්ති අතුගෝරහල මන්ත්‍රීතුමාට මරලා තරන්න හැදුවේ. මෙහෙම කරන්න අමරකීර්ති අතුගෝරහල මන්ත්‍රීතුමා කළ වරද මොකද්ද? එතුමා ඈත පොළොන්නරුවේ සාමාන්‍ය පවුලක උණුනිකද? තමන්ගේ පළාතේ ජනතාවට සේවය කළ එකද? එහෙම නැත්නම් වෙන්නේ මොකද්ද? මං හිතන්නේ ළඟදී බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු දෙන්නෙක්ව ඝාතනය කරයි. ඒ දෙකම බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව සැලකුවේ තමන්ට වැදුණු පාරක් හැටියට. අන්න එහෙම අපිත් සැලකන්නේ මේක අපේ ක්‍රමයට වැදුණු පාරක් හැටියට. ඒ වගේම ඇයි මේක සිදු වුණේ? කවුද ඒක කරේ? ඒ ගැන විභාග කරගෙන යන නිසා මං ඒ ගැන වැඩිය කතා කරන්නට යන්නේ නැහැ. ඒත් මේ අවස්ථාවේ මියගේ අතුකරල් මන්තුමා පමණක් නෙමෙයි අනික් අය ගැනත් කතා කරන්න තියෙනවා. මං විශේෂයෙන්ම කුමා වෙල්ගම මන්තුමා ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාට ගෙදර යන්න කිව්ව පළවෙනි පුද්ගලයා. එතුමා අරගෙන ගහනවා. මං දැන් ඒ කරුණු හොයාගෙන තියෙනවා. මොකද හෝමාගමේ අය ප්‍රදේශය එතන කරන්නේ නැහැ. ඒ අය තමයි එතුමා බේරගත්තේ. පිටින් ආව පුද්ගලයා කළා තියෙන. ඒ අය හඳුනාගෙන යනවා දැන් පොලිසියෙන්. කීප දෙනෙක් අත්අඩංගුවට ගෙන යනවා. ඒ සමහර අයගේ Facebook තියෙන බොරු ඒවා.